ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මූලිකත්වය ගෙන ඇති බවත් සඳහන්. සමගි ජන බලවේගය පක්ෂයේ ආරම්භක අවස්ථාවේ එහි නියෝජ්‍ය නායක ධූරය චම්පික රණවක වෙත ලැබිනු ඇති බවට රාවයක් පැවතියා. එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළ උරුමය පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වයේ පවා ලබා ගත්තා. නමුත් සජබ ව්‍යවස්ථාවේලි දක්වන අවස්ථාවේ හෝ පළමු සමුළු අවස්ථාවේ එවන්නක් සිදු වූයේ නැහැ. කෙසේ වුවත් මෙවර නියෝජ්‍ය නායක ධූරය අලුතින් ඇති කර ඊට චම්පික රණවක මන්ත්‍රීවරයා පත් කිරීමට සජබ තීරණය කර තිබෙනවා. වාර්තා වන ආකාරයට මේ තීරණය ගෙන තිබෙන්නේ සජබ මන්ත්‍රීවරුන් වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය දක්වා ආණ්ඩුවේ අමාත්‍ය ධූර බාර ගැනීම නිසා ඇති වූ රික්තය පිරවීම සඳහායි. එමෙන්ම හරින් හා මනුෂ අනුකමනය කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිත සජබේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට මානසික ප්‍රහාරයක් එල්ල කිරීමද මෙහි අරමුණ වී ඇති බව සඳහන්. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් චම්පික රණවක පාර්ශවයෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ නියෝජ්‍ය නායක ධූරය වෙනුවෙන් ආරාධනයක් ලැබෙනු ඇති බවට රාවයක් යන නමුත් මෙතෙක් නිල දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. මේ ආකාරයට සජිත් පාර්ශවය රනිල්ට රිදවීමට එක දවසකට එක වැඩේ බැගින් සොයන අතරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ මතුවෙමින් ඇති ආහාර හිඟයට ප්‍රතිකර්ම සොයමින් සිටිනවා. ඊට අදාළ සාකච්ඡාවක් කෘෂිකර්ම ශිෂ්ටයේ නිලධාරීන් සමග අද පැවති අතර රට පුරා ඇති සියලු වගා කළ හැකි හිස්සිඩම් හඳුනා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ එජාපයට අයත් ඉඩම් ගෙවතු සඳහා පරිහරණයට තමන් විසින් ලබා දෙන බවයි. ඒ අනුව පක්ෂ මූලස්ථානය වන සිරිකොත වගා කටයුතු සඳහා නිකුත් කිරීමට නියමිතයි. ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයේ බලපෑම අවම කර ගැනීමට හැකිවන පරිදි රටේ සියලුම හිස්සිඩම් ආහාර වගා කිරීමට යොදාගත හැකි බවට මෙය උදාහරණයක් ලෙස ගත හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැහැදිලි කර තිබෙනවා. ලීඩ ටීවී පුවත් සමග යලිත් හමුවෙමු.